हिमा अकादमी ऑफिशियल यूट्यूब नालिकावट सियल दिनाम सादरें पिलिगन्नवा अद मम मे वीडियो एक गेनला तीन उसस पेल विभागे पौद्गलिक आयदुम करुवेकु लेस पेनी सिटीम संबंध हुंगक कट्टी मगेन वीडियो एकक इल्लला तिब्बा उसस पेल पौद्गलिक आयदुम करुवेकु लेस पेनी सिटीम හොඳද නැත්තම් නරකද මුල් ෆස්ට් සයි එක පාසලෙන්ද කරන්න ඕනේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි පාසලෙන්ද ප්‍රයිවට්ද කරන්න ඕනේ කියන්නේ උගක් කට්ටිය අපේක්ෂාවෙන් ඉන්නවා උසස් පෙළ පෞද්ගලික ඇඳුම් කරුවෙකු ලෙස කියන්නේ බාහිර අපේක්ෂකයෙකු ලෙස ලියන්න එහෙම ලියද්දි ඕගොල්ලන්ට උගක් කට්ටිය බයයි සමහර කට්ටිය හිතනවා ඒ ලෙවල් ප්‍රයිවට් කරොත් මොන හරි අපිට තියෙන ඔපචුනිටීස් මොන හරි නැති වේද ඒ වගේ උගක් කට්ටියට ප්‍රශ්න තියෙනවානේ ඒ නිසා ඒ සම්බන්ධව සරලව දැනුවත් වෙමු පාසලෙන් උසස් පෙළ ලියන එකද හොඳ පළවෙනි වර උගක් කට්ටිය මේ වීඩියෝ බලන්නේ ෆස්ට් සයි ලියන කට්ටිය කියලා මම හිතනවා. එතකොට පළවෙනි වර පාසලෙන් ලියන එකද හොඳ ඊට වඩා දැන් අපි පාසලෙන් ලියන එකට වඩා දැන් පෞද්ගලික ආයතන කරුවෙකුට ලියනවට වඩා පාසලෙන් ලියන එක ගොඩක් වටිනාකමක් තියනවාද? ඒ සම්බන්ධව අපි සම්පූර්ණ විස්තරයක් අපි කතා කරමු මේ වීඩියෝ එක තුලින්. ඒ නිසා දැන් ඔයා මගේ YouTube channel එකට අලුත් යාළුවෙක් වෙන්න පුළුවන්. ඒ නිසා channel එක subscribe කරලා bell icon එක press කරලා එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි ඉදිරියේදී උසස් පෙළ සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්වයේ සෑම විභාගයක්ම ආවරණය වෙන පරිදි අපේ YouTube නාලිකාව videos upload කරන්න බලාපොරොත්තු වෙනවා. සහ මේ YouTube නාලිකාවේ මේ video එක බලන තව කවුරු හරි, ඒ කියන්නේ මීට වඩා මේ සම්බන්ධව දෙයක් දන්න කෙනෙක් හිටියොත් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහසක් බෙදා ගන්න අමතක කරන්න එපා කියලා ආරාධනා කරනවා. එතකොට බලමු අවාසි. මම පුංචි note එකක් හදාගෙන තියෙන්නේ. ඕගොල්ලෝ නැතුනාර මංගාව දැන් පුංචි නෝට් එකකුත් තියෙනවා. එතකොට අවාසි විදියට තියෙන්නේ උසස් පෙළ දැන් අපි හිතමු උසස් පෙළ පාසලෙන් කරනවානේ. උසස් පෙළ විභාගයේ ෆ්‍රෙෂ්යි. උසස් පෙළ විභාගයේ ෆ්‍රෙෂ්යි පාසලෙන් කරොත් එහෙම 80 මේ සහතිකයක් ලැබෙනවා. එක වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලැබුවා කියලා. එක වසරේ සිට 13 වසර දක්වා. හැබැයි ඕගොල්ලෝ උසස් පෙළ විභාගයේ ප්‍රයිවට් කරොත්, ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා පාසලෙන් කරන උසස් පෙළ විභාගයේ ප්‍රයිවට් කරොත් එමේ ඔයගොල්ලන්ගේ 80 ම සහතිකය ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝට 80 ම සහතිකය ලැබෙන්නේ 1 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලැබුවා කියලා. එතකොට ඔයගොල්ලෝ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා කියලා හි සටහන් වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ගේ වෙනම සහතිකයක් ඔයගොල්ලෝ නීති ඒක සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ ඔයගොල්ලෝ උසස් පෙළ විභාගයට මූණ දුන්න කියලා. එතනින් සදාන ඉන්නේ ඔයගොල්ලෝ 11 වසරේ වෙනකන් විතරයි ස්කෝලේ ගිහිලා තින්නේ. ඔයගොල්ලෝ උසස් පෙළ කරලා නැහැ කියලා තමයි එතන සදාන ඉන්නේ. ඔයගොල්ලෝ ඉතින් ප්‍රයිවට් කරලා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේකට අදාළ සහතික ඉදිරිපත් කරන්න ඕනේ නීතිමය සහතික. එතකොට උස ඊට පස්සේ අපි කතා කරමු රජයේ රැකියාවකට යද්දී. රජයේ රැකියාවකට යද්දී ලොකු වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ ලොකු වටිනාකමක් තියෙනවා ඒ ලෙවල් විභාගයේ ෆස්ට් අයි එක පාසලෙන් කරලා තිබ්බොත්. ඔයගොල්ලෝ පාසලෙන් කරලා තිබ්බොත් ඔයගොල්ලෝගේ අස්වීම් සහතිකයක් තිබ්බොත් ඔයගොල්ලෝ රජයේ රැකියාවකට යද්දී ලොකු වටිනාකමක් තියෙනවා. ඒකත් මතක් කරනවා. ඒ නිසා ඒ කියන්නේ දැන් ඒ ලෙවල් පාසලෙන් නැතුව ප්‍රයිවට් කරොත් එහෙම ඒ ඔයගොල්ලන්ට පොඩි අවස්ථාවක් නැති වෙලා වගේ යනවා. ඒ කියන්නේ රජයේ රැකියාවක් ඕගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙනවනම් ඕගොල්ලෝ හිතමු ඕගොල්ලෝ එක්ක ඉන්ටර්විව් ගිය කෙනෙක් ඉන්නවා ඒ ලෙවල් පාසලෙන් කරලා. එතකොට ඔයා දෙන්නගේ අතර බලද්දි දෙන්නගෙම තියෙන හැකියාවල් එක වගේ සමානව ඒ යම්කිසි වැඩි අවස්ථාවක් තියෙනවා පාසලෙන් කරපු කෙනාට රජයේ රැකියාවද. හැබැයි ඒක පෞද්ගලික ශාස්ත්‍රයේදී ඒක වැඩිපුර බලපාන්නේ නැහැ. පෞද්ගලික ශාස්ත්‍රයේදී වැඩි හැකියාවක් තියෙන කෙනාට තමයි ඒක ලැබෙන්නේ. ඒ නිසා මම කියන්නේ නැහැ ඒක ෆස්ට් ෂයි ප්‍රයිවට් කරන එක නරකයි කියලා. ඒත් ෆස්ට් ෂයි පාසලෙන් කරන එක වැඩි දුර ටිකක් ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. ඊට පස්සේ බැලුවොත් එහෙම උසස් පෙළ විභාගේ ප්‍රයිවට් කරද්දි, ඒ කියන්නේ උසස් පෙළ විභාගේ ප්‍රයිවට් කරන්න ඕගොල්ලෝ දැන් යනවනේ බාහිර අපේක්ෂකයෙකු ලෙස විභාග ශාලාවට ගියාම විභාග ශාලාධිපතිට ඕනම අවස්ථාවක අයිතියක් තියෙනවා ඕගොල්ලෝගේ අස්වීම් සහතික ඉල්ලන්න බාහිර අපේක්ෂකයින්ගේ. අස්වීම් සහතික වාරේවල ඉදිරිපත් කරගන්න බැරි වුණොත් එමේ දුවන් නීතිමය පියවර ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒවා එතකොට ඕගොල්ලෝ අස්වීම් සහතික ළඟ තියාගන්න ඕනේ. ඒ වගේ අවාසිත් තියෙනවා. ඒ නිසා මම හිතනවා ඕගොල්ලෝ ඒ කියන්නේ ඒ ලෙවල් ෆස්ට් ෂයි කරන එක, ඒ කියන්නේ ඒ ලෙවල් ෆස්ට් ෂයි එක පාසලෙන් කරන එක ලොකු වටිනාකමක් තියෙනවා. පුළුවන් නම් ඒ ලෙවල් ෆස්ට් ෂයි පාසලෙන් කරන්න සහ සෙකන්ඩ් ෂයි සහ තර්ඩ් ෂයි කරන්න උනො ඒක ප්‍රයිවට් කරන්න. ඒක අවුලක් නෑ. ඒක සෙකන්ඩ් ෂයි සහ තර්ඩ් ෂයි ප්‍රයිවට් කරන එක ඒකත් වටිනවා. ෆස්ට් ෂයි පාසලෙන් කළා සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ප්‍රයිවට් කරන්න. ඒක හොඳයි. එතකොට ඕන සෙකන්ඩ් ෂයි පාසලෙන් කරන්න අපල ඒක ඔය කැමැත්ත අනුව ෆස්ට් ෂයි එක මගේ අදහසනෝ පාසලෙන් කරද්දි ලොකු ටික වටිනාකමක් තියෙනවා. ඒක සහාර පාසල් ජීවිතය ආයෙන්නේ නෑ ඔයගොල්ලන්ට. ඒක ලොකු අවස්ථාවක්. ඒ කියන්නේ ෆස්ට් ෂයි එක කරද්දි ඔයගොල්ලන්ට අවාසි පාසලෙන් කරද්දි ඔයගොල්ලන්ට ලොකු වටිනාකමක් තියෙනවා. අරකේ ප්‍රයිවට් කරද්දිත් මම අර කියපු අවාසියක තමයි ඊට වඩා ලොකු දේවල් නැහැ. ඕගොල්ලෝ අර මම රැකියාවක් සම්බන්ධව කිව්වේ අර රජයේ රැකියාවලට යද්දි රාජ්‍ය සේවයට යද්දි ඒවා ප්‍රයිවට් අංශයට යද්දි නම් ප්‍රයිවට් පෞද්ගලික ශාස්ත්‍රය නම් ඔය වැඩිදුර බැලෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම සඳහන් කරානේ ඕගොල්ලොන්ට අදාළ යකිවිලි ඉදිරිපත් කරන්න වෙනවා කියලා. එතකොට ඒ සම්බන්ධවත් ඕගොල්ලොන්ට දැන් සරල අදහසක් එන්නේ නැති. පළවෙනි පාර පාසලෙන් කරේ මොදයි සහ ඕගොල්ලෝ දැන්
ඒ ලෙවල් ප්‍රයිවට් කළොත් එහෙම ඕගොල්ලෝගේ එක වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලැබුවා කියලා විතරයිනේ සඳහන්. එතකොට යම් කිසි තර්කයක් ගොඩනගන්න පුළුවන් යම් කිසි තැනකදී. අපි ඒක හරියට පැහැදිලි කරන්න එක ඉන්ටර්විව් එකදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා එක වසරේ සිට 11 වසර දක්වා විතර ඉගෙනගෙන දෙනවා. ඔයාගේ ජීවිතේ යම් කිසි ප්‍රශ්න, ඒ කියන්නේ යම් කිසි ප්‍රශ්න නිසා පාසලෙන් ඉවත් කළේ වගේ තර්කවලට එන්නත් අවස්ථා තියෙනවා. ඒ නිසා ඔගොල්ලෝ ඒ ලෙවල් ෆස්ට් ෂයි එක ප්‍රයිවට් කරන එකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඕගොල්ලොන්ට පුළුවන් නම් ඒ ලෙවල් ෆස්ට් ෂයි ප්‍රයිවට් කරන්න, ඒක වාගේ මත වාට කෙ පුළු ඔයා කරන්නේ ඒ ලෙවල් තීරණය කරලා තියෙන ප්‍රයිවට් කරන්න නම් ඒක ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට කිසිදු අවාසිය ලොකු දේවල් වෙන්නේ නැහැනේ. ඔයගොල්ලන්ට මම කිව්ව සරල දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඊට වඩා ඔයගොල්ලෝ ප්‍රයිවට් කරාගෙන යම් කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ ප්‍රයිවට් කරන්න ඒක ඔයගොල්ලෝ තීරණය කරලා ඉවරයි නම් යම් කිසි ඔයගොල්ලන්ට ලොකු දේවල් මෙතන අවාසිය සිද්ධ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ප්‍රයිවට් චේස් දැන් මම කිව්වා වගේ අර ඔගොල්ලන්ට රැලියක විල ඉදිරිපත් කළොත් එහෙම ඒ කියන්නේ යම් කිසි රැකියාව විදිහම ඔගොල්ලෝ උසස් වීම සාධක නැතුනට ඔගොල්ලෝ උසස් පෙළ හොඳට පාස් වෙලා ඉන්නවා කියලා රැලියක විල ඉදිරිපත් කළොත් ඔගොල්ලන්ට කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා උසස් පෙළ යම් කිසි පොඩි අවස්ථා කිහිපයක් තියෙනවා පාසලෙන් කරොත්. පාසලෙන් කරන එක හොඳයි ෆස්ට් ෂයි එක ෆස්ට් ෂයි එක. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ප්‍රයිවට් කරන එක අවුලක් නැහැ. ඒ නිසා මම සරලව පැහැදිලි කළා ඒ සම්බන්ධව. ඒ නිසා වීඩියෝ එක ගැන මොකද ඉතින් මීට වඩා දෙයක් දන්න කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක සම්බන්ධව දෙයක් දන්නවා නම් ඒ ලෙවල් ප්‍රයිවට් වාසි අවස් සම්බන්ධව සහ මේ YouTube channel එකට අලුත් වෙන නම් subscribe කරලා එකතු වෙලා ඉන්න සහ comment section එකේ සහ description එකේ ඇඩ් කරලා තියෙන YouTube channel එකක්. ඒ YouTube channel එක හැමෝම subscribe කරලා එකතු වෙලා ඉන්න. ग्राफिक डिजाइनिंग संबंध में ए टू जेड ඔයගොල්ලන්ට ඒක YouTube නාලිකාවාරා කවර් කරගන්න පුළුවන්. ඒක සම්බන්ධව සරලව පොඩි අදහසක් ගන්න පුළුවන් ඒ YouTube channel එක subscribe කරලා එකතු වුණොත්. එහෙනම් වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාලා වීඩියෝ එක share පාරක් දාලා එකතු වෙලා ඉන්න. එහෙනම් සියලු දෙනාටම ජය ජයම වේවා.